උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකීන්ට ගෙන්ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ කාල සීමාව සීමා කරයි මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් රාගමදී අත්අඩංගුවට යහපාලන රජය ජනතා සේවයට කැප නොවි පරිගැණීම් සිදු කළා අගමැති මහින්දගෙන් චෝදනා එකිනෙකාගෙන් යැපෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා සජිත්ගෙන් සහතිකයන් එචාප රජයක් යටතේ නැවතුණු සහන යලි ජනතාවට ලබා දෙනවා රනිල් කියයි වැලිකඩ වන්දනාගාරයේ රැඳවියන්ට තවදුරටත් PCR පරීක්ෂණ ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත පසුගිය යහපාලන රජය පරිගැණීම් සිදු කළා මිස ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුගම්පොළ ඊරියගොල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයතහවුරු කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පසුරුවේ කටුගම්පොළ ඊරියගොල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බමුණන්සලා රැස්වලා ඉන්න ආකාරයෙන් අප්‍රතිචාර වලින් පේන්නේ බමුණන්සලා තීන්දුව අරගෙන ඉවරයි පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න. ජනාධිපතිවරයාගේ ක්‍රියාව ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නය කවදාකවත් ඉටු කරන්න බෑ දැන් ගියේ පාර වුණේ මොකද්ද එකට හිටියා වෙන් වුණා කාටද පාඩු වුණේ රටට ජනාධිපති කියන එක අගමැති කරන්නේ නැහැ අගමැති කියන එක ජනාධිපති කරන්නේ නැහැ ඒකින්ද රටේ සංවර්ධනයක් ඇති වුණේ නැත්තේ සංවර්ධනයක් ගැන වුන් හිතුවේ නැහැ වුන්ට ඕනකම තිබුණේ අපෙන් පලි ගැනීමේ ක්‍රියාවලිය ඉදියත් කරන්න පලි ගැනීමක් තියෙනවා එක්තරා සීමාවක් विदेश ජනතාවට සෙතක් උනේ නැහැ. අද ප්‍රේමදාස මහත්තයලා පක්ෂයක් අඩාගෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අද කෑලි වලට කැඩිලා රිපයර් කරන්න බැරි වෙන්න කඩලාද. ඒ අය අතර තරඟේ තියෙන්නේ අද ආණ්ඩු බලය අල්ලන්න නෙමෙයි. සිරිකොතේ බලය අල්ලන්න. දැන් ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්න අපිට ඡන්ද දෙන්නලු. දැන් රනිල් මහත්තයා අල්ලගෙන ඉන්නවා. අනිත් මහත්තයා දැන් ඒක ගන්න දඟලනවා. ඒක තමයි ඊයාලගේ වැඩේ. කිසිදු පුද්ගලයෙකුගේ ආධාර උපකාර මත යැපෙන දේශපාලනයක් තමා සිදු නොකරන බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒරුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කරන තවත ජන හමුවක් රුවන්වැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වෙලා ඉන්ද්‍රියන් කෝඩිනේට් වෙන්නේ නැහැ. මම තමුන්නාසලට කියන්න කැමතියි රට ගොඩ ගන්න ආර්ථික වැඩසටහන අපි සතුව තිබෙනවා. දැන් මේ කම්බ හොරු ටිකයි පොහට්ටු කාරයෝ ටිකයි කියනවා 20000 දෙන්න බැහැලු 20000 දෙන එක හොඳ නැහැලු සල්ලි නැහැලු එන මං අහන්න කැමති කොහොමද හෝමාගම ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න යන්නේ කොහෙන්ද ඒවට සල්ලි දෙයිවල ගල්කිස්ස මූදු තීරේ වෙරළ තීරේ මූදු වැලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා දන්නවද වැය කරන මුදල මිලියන 890යි ඒවට සල්ලි දිනන
ඒවෙන් හම් වෙනවනේ කොමිස් ඒවෙන් බිහි වෙනවා මිස්ටර් 5% ලා මිස්ටර් 10% ලා මිස්ටර් 15% මිස්ටර් 20% අහිංසක මිනිස්සෙකුට 20000ක් ඒ පවුලට දෙනකොට එතනින් හොරා ගන්න බැහැනේ ඒ 20000 ලැබෙන්නේ නිත්‍යානුකූල ක්‍රමවේදනේ පවුලට අපි අනිවාර්යෙන්ම සුළු මැදම පන්තියේ සිට පහළ දක්වා හැම පවුලකටම 20000 ලබා දෙනවා කියන එක මම තමුන්නාසලට කියන්නේ කැමති දුරකතනේ දිනවනවා කියන්නේ ඔය එක එක්කෙනාගේ ආධාර උපකාර මත යැපෙන දේශපාලන ගමනක් අපි ක්‍රියාත්මක කරන්නේ අපිට කවුරුත් මුක්කු ගහන්න අවශ්‍ය නැහැ අපි කාටවත් මුක්කු ගහන්න යන්නේත් නැහැ අපි ළඟ හොර පොලිටිකල් ඩීල් නැහැ අපි ජයග්‍රහණය කරන්නේ තනි දේශපාලන සංධානයක් හැදියටයි කියන එක මම තමුන්නාසලට කියන්න කැමතියි වත්මන් රජයෙන් අහිමි කළ ජනතා සහන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ නැවත ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ හෝමාගම පිටිපෙන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජාතික පක්ෂ ජන හමු මාලාවේ තවත් එක් ජන හමුවක් ඊයේ පස්වරුවේ හෝමාගම පිටිපෙන ප්‍රදේශයේදී පැවැත්තුණා ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන පක්ෂ වලින් මේ රටේ ගෙදර ආර්ථිකය හදන්න විසම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. රජයේ සේවය වුණත්, ගලිකාන්තේ වුණත්, වෙළඳ ව්‍යාපාරයේ හිටියත්, සංචාරක ව්‍යාපාරයේ හිටියත්, කොයි ව්‍යාපාරයේ හිටියත් අද මේ පහර හැම එක්කෙනාටම ලැබිලා. මම අගවෙන්තු වෙලා ඉන්න අවස්ථාවේදී අපි හැම වෙලේම ආදායම් වැඩි කරන්න ප්‍රියයි. අපි තරම් රජයේ සේවයට වැටුපා දීම නඳුන්න ආණ්ඩුවක් නැහැ. රටේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරෝනා එක්ක නෙමෙයි. පණේ පටන් ගත්තේ 2020 රජයේ සේවකයන්ට දෙන්න තියෙන දීමනා නතර කරන්නේ. අපි වරමක් ඉල්ලන්නේ ජනතාව එක්ක සම්මුතියක් ඇති කරගන්න. අපි ආණ්ඩුවක් ඇති කළේ සම්මුතියේ කොටසක් වෙන්නේ අර නැවැත්වුවේ දීමනා සියල්ලම දෙනවා. ඒක නවත්තන්නේ නැහැ. රණුකේ වාර්තාව අපි ක්‍රියාත්මක කරනවා අපේ ප්‍රතිපත්තිය මේ අර්බුදයෙන් ගැලවෙන්න පුළුවන් ජනතාවගේ අතට මුදල් දීලා අපිට ශක්තිය දෙනවා ඩොලර් මිලියන 6000 හොයාගෙන ඔබේ අතට මුදල් දීලා රජයේ සේවය තවත් දියුණු කරනවා ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමට නම් තම කණ්ඩායමේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව ජාතික ජනපල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ ව්‍යාපාරය තුලේ ටිකක් ආතතියෙන් ඉන්න දේශපාලඥයන්ටයි මැතිවරණේදී මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න ජනතාවටයි මං හිතන්නේ මැතිවරණේ අවසන් වෙනකොට ওই වටේ ඉන්න සෙට් එක හොයාගන්නත් බැරි වෙයි. මේ එක්සත් ජාතික පක්ෂය අද තමන්ගේ ගමනක අවසානයේ සනිටුවන් කරගෙන ඉන්නවා. අපි හිතනවා දැන් මේ ආණ්ඩුවට ඉරෙහි ශක්තිමත් විපක්ෂයේ කණ්ඩායමක් ඕනේ. ඒක මේ කැඩුණු එක්සත් ජාතික පක්ෂයට හදන්න බෑ. මේගොල්ලෝ පහුගිය අවුරුදු 4 මාරි මොනවද කරේ කියලා දැන් දෙපැත්ත කට්ටි දෙදරව් කරනවා. අපිට ඕන කරනවා මේ ආණ්ඩුව ජනතාවට බදු පටවනකොට බඩු මිල වැඩි කරනකොට රටේ සම්පත් විකුණනකොට ඒකට එරෙහි වෙන්න පුළුවන් සැබෑ ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඒකයි අපි මාලිමාවේ වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා කියන්නේ. මහමැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එළඹෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත සඳහන් උපදෙස් නිකුත් කර ඇති බවයි පොලිස් මුලස්ථානයේ පවසන්නේ. ප්‍රචාරක සීමාවන් ප්‍රධාන කරුණු 18ක් යටතේ අන්තර්ගත කර තිබෙනවා. එයනෝ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තනග වදින අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඡන්දය ආයාචනා කරමින් ගෙන් ගෙට යාම නොකළ යුතු බවත් වෙනත් පුද්ගලින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවත් මෙම ප්‍රචාරක සීමාවන්හි පළමු ප්‍රකාශනයේ ලෙස සඳහන් කර තිබෙනවා. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන් ගෙට ඡන්දය ආයාචනා කරමින් ගමන් කරන පිරිස 3 දෙනෙකුට සීමා කර ඇති බවද පොලිස් මුලස්ථාන නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම නිරෝධායන පනත අනුව නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මගින් නිකුත් කර ඇති නියෝගවලට අනුව කටයුතු කිරීම අවශ්‍යයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට යාම උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා සීමා කර තිබෙනවා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු මාස දෙවන දින මධ්‍යම රාත්‍රියේ අවසන් කළ යුතු බවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් යනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොබැතිය යුතු බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ දැන්වීමක් ස්ටිකර් කොඩියක් ප්‍රදර්ශනය කළ හැකි වන අතර වෙනත් කිසිදු රථයකට ඊට අවසර හිමි වන්නේ නැහැ. රථයේ වර්ණය වෙනස් වන අයුරින් පසුපස වීදුරුව ආවරණය වන අයුරින් දැන්වීම ස්ටිකර් ඇලවීම සිදු නොකළ යුතුයි. යම් මාර්ගයක අත්පත්‍රිකාවක් දැන්වීමක් ප්‍රදර්ශන පත්‍රයක් දැන්වීම කොළයක් චිත්‍රයක් අපේක්ෂක उल्लंघनेवश्युपति මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච ජාලිය සේනරත්න මහතා පවසනවා මෙවර මහමැතිවරණයේ ජයග්‍රහණය කිරීමට සමගි ජනබල වේගයට හැකියාව පවතින බව සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කුමාර් වේල්ගම මහතා පවසනවා ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ගමන අගෝස්තු මාස 5 වෙනිදා පස්සේ දැන් තියෙන්නේ පක්ෂ දෙකයි. එකක් තමයි පෝර්ටුව අනිත් එක සමගි ජනබල වේගයේ ටෙලිෆෝන් එක. ඉතින් මේ දෙක තමයි අද තියෙන ප්‍රධාන පක්ෂ දෙක. මේ තන්දිදී අපිට හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න අපිට හොඳ හයියක් තියෙනවා. දැන් මම වමේ හොඳ නායකයෙක්. හැමදාම මම බුලත්කොලේ පළවෙනියා. මම ලොකු ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. දැන් 2015 මගේ මනාප සංඛ්‍යාව මම මනාප 218631යි. කවුරුත් ඒ රෙකෝඩ් එක කරන්නේ තාම ඉදිරියවත් නැහැ. ඉතින් අපිට හොඳ අනාගතයක් දැන් මේ ආණ්ඩුව කරපු හැම එකක්ම ෆේල්. ආපු දවසේ ඉඳන්ම ගැසට් ගහනවා ගැසට් එක අවලංගු කරනවා. මේගොල්ලන් බලයට එන්නේ හැමදාම ජාතිවාදයේ අවුස්සලා. දැන් ගිය ගමනත් බෝම්බයක් පත්තු කරලා ජාතිවාදයේ අවුස්සුවා. අද ආර්ථිකේ කඩාගෙන වැටලා මේ රටේ ඉඩම් විකුණනවා. ශැංග්‍රිලා හෝටලේ තියෙන ඉඩම යුද හමුදා මූලස්ථානයේ ඉඩම අක්කර 8ක් අද සින්නක් කර විකුණනවා. MCC ගිවිසුම් ඇතුළු පසුගිය කාලය තුළ එළඹී ගිවිසුම් රසක් පිළිබඳව සොයා බැලීමට රජයේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදේශ සම්බන්ධ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ රාත්‍රියේ සියත TV ඔස්සේ විකාශය වූ තෙවිනියස වැඩසටහනට එක් වෙමින් එක්සා එක්ටා MCC මේ ගිවිසුම් පිළිබඳව බොහෝ සාකච්ඡා පැවැත්ුණා. මේ අතරින් වර්තමානය තුළ යලිත් කරලියේ ප්‍රධානියා බවට පත් වෙලා තිනෝ MCC ගිවිසුම. MCC ගිවිසුම ඔබ විදේශ සමතා අමාත්‍යවරයා විදිහට දකින්නේ කුමක්ද? මට ඔබතුමන්ගේ අදහස ඉස්සෙල්ලා සඳහන් කරන්න. නෑ MCC ගිවිසුම විතරක් නෙමෙයි අපේ රටට උහුලන්නට බැරි අපේ රටේ පැවැත්මට හානි කර අපේ රටේ ආරක්ෂාවට හානි කර කිවිසුම් රාශියක් පිළිබඳ අප රජයේ පිටෙවුවාම ජනාධිපතිතුමන් ඒ වගේම විදේශ අමාත්‍යංශත් කිව්වයි සියල්ල අපි යලි විමර්ශනයට බාධනය කරනවා. මට ජිනීවා ගිහිල්ලා අත උස්සලා එහෙයි කියලා අඬ තිබුණා. නමුත් අපේ රටේ ජනතාව පැතු ජාතියේ ආරක්ෂාව අපේ රණවිරුවන් වෙනුවෙන් අපි විපක්ෂයේ සිට ජනතාවට දුන් ප්‍රතිඥාවල් අපි මේ රටවල් ඔක්කොම අපේ හතුරු නෙවෙයි. අපි කාරණාවල් විමර්ශනය කරමින් එකින් එක ලෙහන්නට ඕනේ. ඒවයි තව එකක් තමයි MCC ගිවිසුම. තවත් එවැනි ගිවිසුම් රාශියක් තියෙනවා. මේ MCC ගිවිසුම පහුගිය මැතිවරණයේදී අපි දැක්කා මේක ඉරලා විසික් කරනවා මේක අවශ්‍ය නැහැ අනවශ්‍යයි කියලා බොහෝම දරුණු ලෙස කියපු ඔබතුමන්ලා දැන් මේ පිළිබඳව සුවා බැලීමක් සිදු කරනවා. මේකට හේතුව ඇමරිකාව තරහ කරගන්න බැරි කාරණයක්. නැහැ ඇමරිකාව බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාව එක්ක එකඟතාවයක් නොමැති තත්ත්වයන්ට බොහෝ කරුණවල ඇති වෙලා තියෙනවා විවිධ ආණ්ඩු යට. නමුත් අපේ අතර තිබුණු යම් යම් ආර්ථික විනත් සම්බන්ධතාවයන් එසේම පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පැවැත්මට හානිකර තත්ත්වයන් ගැන තමයි ගුණරුවන් කොමිටිය පත් කළා සොයා බලන්න ඇති කරේ. MCC ගිවිසුම ඇමරිකාවටත් එක්තරා දුරක හදිසියක් තියෙනවා. මොකද ජනාධිපතිවරණයට පෙර මේවා ගැන වාර්ෂික විමර්ශනය කරන පිළිවෙතක් ඇමරිකාවේ තියෙනවා. අපේ රටෙත් මැතිවරණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් ගැන එක පාර්ශවයකට හදිසි වුණාට ශ්‍රී ලංකාවට එහෙම හදිසි වෙන්න බැහැ.
එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ජන පෙරමුණ පක්ෂයේ සමගි බලවේගයේ දෙකේම ඉන්නේ අවුරුදු 5 රට කාපු දේශද්‍රෝහි කඳවුරේ සමාජිකයෝ. ඔවුන් දෙකට බෙදුනා කියලා අර කොටියගේ පුලි වෙනස් වෙන්නේ නැහැ වගේ කැලේ මාරුණාට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අර ඇති කරපු ව්‍යවස්ථාපිත අර්බුදයේ විසඳන්න අනිවාර්යයෙන්ම අපි තුනෙන් දෙයක් ගන්නට ඕනේ. ආර්ථිකය ගොඩ ගන්න දාන UNP කළු රට හැදුවේ UNP කළු රට හදන්න පුළුවන් UNP කළු. ඉතින් අර අවුරුදු 5 මොකද මේක කරේ නැත්තේ? ඒ අවුරුදු 5 රට හදන්න තිබුණා එක්සත් ජාතික පක්ෂයට බිලියන 4 මාරක විදේශීය ණය ගන්න ඩොලර් බිලියන. විදේශ ණය පොලි වාරික ගෙවන්න අපි විදේශ වලට ගන්න දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඒවගේම අදසා වර්තමානයේ සහ අනාගතය සම්බන්ධ කරන්නට ඕනේ අතීත උරුමයනුත් සුරකේ ඒකට මේ විපක්ෂයේ ඉන්නවද ආණ්ඩු පක්ෂයේ ඉන්නවද ඒක නෙමේ වැදගත් තුනෙන් දෙකද හයෙන් පහද නෙමේ වැදගත් ස්ථාවර ආණ්ඩු राज्य විපක්ෂයට ප්‍රශ්න දෙන්නේ උන්ගේ පරාජය වහගන්න අද නිදහසට කාරණා හොයන එක විතරයි. අපේ ආණ්ඩුවේ 3-2 බලයක් ගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව මතපල කර කර ඉන්නේ නැතුව තමන්ගේ ජනපදනම ආරක්ෂා කරගන්න විපක්ෂය කටයුතු කරොත් හොඳයි. අද 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයේ නැති කතාබහ දේශපාලන වේදිකාවට අලුතෙන් අඳුන්වලා දීලා තියෙනවා. කරුණාකරලාවිල්ලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න අපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කරන්න වරමක් ඉල්ලනවායි කියලා එදාට අපි පිළිගන්නන් එහෙම නැතුව මේ කේවට්ට රාලලා කියන කතන්දර පිළිගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ කියන එක මම මතක් කරනවා. ඒ 19 වෙනි ආණ්ඩු ක්‍රම ආරස්සාවේ රට නිදහස් කරන සටන තමයි අගෝස්තු මාසේ 5 වෙනිදා තියෙන්නේ කියලා තමුන් නාන්සේ මම මතක් කරනවා. එක්සත් ජාතික පක්ෂය අද කෑලි 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 වලට කැඩිලා ඉවරයි. ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරලා 3-2 ගන්න කිව්වේ 3-2 නෙමෙයි 100ක් දිනා ගන්න බෑ. ඒ නිසා බෞතර മന്ത്രി සංඛ්‍යාවක් ගන්න කිසිසේත්ම මේ මැතිවරණදී ආණ්ඩුවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මනාලාවක් කියනවා කියන්නේ අපි 3-2 විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණේ සාධාරණ පුජිත වෙනවා. ජනතාවට නිදහසේ තම ඡන්දයේ කැමැති අපේක්ෂකයෙකුට ලබා දීම සඳහා අවශ්‍ය වාතාවරණය වත්මන් රජය යටතේ හිම වේ ඇති බව අමාත්‍ය දළ සලහ පෙරම මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ආවේ කාන්ත නැමැතිමයි මමයි. ඇත්තටම අපි දෙන කරන්නේ එකම මැතිවරණ ව්‍යාපාරයක්. මේවට අපි තීරණය කරා පෝස්ටර් කටවුට් කොහොමත් නැ අඩු ගානේ කාර්යාලයක්වත් දාන්නේ නැහැ කියලා. මැතිවරණ කාර්යාලයක්වත් අපි දාන්නේ නැහැ. මේ කාර්යාලය කියන්නේ මොකක්ද? ගහනවා බෝඩ් එක. දෙනවා කැරම් බෝඩ් එක. කාඩ් කූට්ටම් තුනක් විතර දෙනවා. ඩාම් බෝඩ් එකකුත් දෙනවා. අපේක්ෂකතුමා ඇවිල්ලා. හැන්දෑවේ 8ට විතර වාහනකින් ඇවිල්ලා අරක්කු බෝතල් දෙක දෙක දීලා. රෑ 11ට විතර පදමට එනකට තමයි යෝජනා කරන්නේ අරුගේ කටවුට් එක අඩුමු කියලා. පෝස්ටර්ට ගිරමු කියලා. යෝජනාව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ උදේ වෙනකොට මුළු ගමම ගුටිකිලි සංදර්ශනයේ. ගම දෙකට බෙදිලා දෙගොල්ල පොලිසිය. ඒතර අපේක්ෂකව මන අප දඩේම යනවා. ඕයිස් ඉල කතා කරලා කියනවා අප දෙන්න කියලා. තවත් ලකුණු වැඩෙනවා. කාර්යාල කියන්නේ ගමේ වෛරය වපුරන මධ්‍යස්ථාන. සම මේක මැතිවරණ වේදිකාවක් නෙමෙයි. ඔබට කැමති ඕනම කෙනෙක්ට මන අප දෙන්න. ඒ නිදහස අයිතිය තියෙන ඔබ අතේ. එසා තමන් ආසලට කැමති කෙනෙක්ට ඡන්දේ පාවිච්චි කරන්න. අපේ ලකුණට ඡන්දේ දෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අඩිපාර යන්න පුළුවන් හොඳම තුන් දෙනෙක්ට එක දෙන්න. ඊයේ දින ආසාදිතයෙකු හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසයේ වැළඳී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර ඊයේ දිනේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනේදී ආසාදිතයින් සිව් දිනකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081ක් දක්වා ඉහළ ගියා. නාවික හමුදා සමාජිකයෙකු ඉතියෝපියාව සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මෙන්ම වැලිකඩ බන්ධනාකාරයේ රැඳවීමකටයි මෙලෙස වෛරස ආසාදිනේ වී ඇති බවට ඊයේ දින හඳුනා ගැනුණේ. ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 114 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 1900 55ක් මෙතර ආසාදිතයෙකු හඳුනාගත් වැලිකඩ බන්ධනාකාරයේ PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරස ආසාදිනේ වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියා සිටියේ වාර්තා වූ ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි. ඒ අනුව තවත් පිරිසකගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. ආසාදිතයා වාර්තා වීමත් සමග වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා. එමෙන්ම ඊයේ රාත්‍රියේ පුත්කලින් 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පෝනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙතර කොරෝනා වෛරස තත්ත්වයේ හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි පුත්කලින් 22 දෙනෙකු අද උදැසන කටුනායක ගොන්තුඩුපළ වෙත පැමිණ තිබෙනවා. එමෙන්ම කටාර් රාජ්‍යයේ සිටද අද අලුයම ගුවන් මගින් 23 දෙනෙකු මෙරටට පැමිණි බව අප ගොන්තුඩුපළ වාර්තාකරු ප්‍රකාශ කළා. මෙතර කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් මැද පෙරදිග රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා ඊයේ විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත පැමිණියා. විදේශගත ශ්‍රී ලාංකිකයින් කොරෝනා වසංගතය නිසා මැද පෙරදිග කලාපයේ රටවල්වල සහ අනිත් රටවල්වල අද මූණ දිලා තියෙන තත්ත්වේ. අද එයාට ලංකාවට එන්න විදියකුත් නැහැ, ඒ රටවල ඉන්න විදියකුත් නැති අසරණභාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කුවේට්වල, කටාර්වල, සෞදි අරාබියාව, ඩුබායි වගේ රටවල් වලින් ආපු යෝජනා අපි ඉදිරිපත් කරලා ලේකම්තුමන්ලට මේ ප්‍රශ්නේ ගැන මීට වඩා අවධානය යොමු කරන්න කියලා. මේ විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයින් සහ ඒ ඉන්න ජීවත් වෙන අය මේ තත්ත්වය ගැන වෙනම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ මේ අය ගේනක නිරෝධායනය කරන්න මධ්‍යස්ථාන නැත්නම් කැම්බීම දෙන්න පහසුකම් නැත්නම් ඒවට වැඩපිළිවෙලක් නැත්නම් අපි කොටසක් බාර ගන්නම් කියන එක. මෙතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන සියලු අරමුදල් අත්හිටුවීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වෙබ් පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.